මේ දිනවල අතිශයින්ම ජනප්‍රියත්වයට පත්වුණු හිරු ටීවී නාලිකාවේ විකාශය වන අකුරු මැකී නෑ ටෙලි නාට්‍යයේ ප්‍රධාන චරිතය, ඒ කියන්නේ අපීගේ චරිතයට පණ පොවන පුංචි දමිතුගේ ඇත්තම අයියා කවුද කියලා තමයි අද අපි ඔයාලට කියන්න සූදානම් වෙන්නේ. එයාගේ නම සමිතු ප්‍රනාන්දු. එහෙනම් දැන් අපි බලමු පුංචි දමිතුගේ ඇත්තම අයියා කවුද කියලා. ඊට කලින් වැඩසටහනකදී පුංචි දමිතුගේ පවුලේ විස්තර ගැන අපි ඔයාලට කිව්වනේ. එතනදී පුංචි දමිත සඳහන් කරා එයාට අයියා කෙනෙක් ඉන්නවා කියලා. මේ පුංචි දමිත වගේම එයාගේ අයියාත් ගොඩාක් දක්ෂයි. ක්‍රීඩාව කලාව වගේම දැනුම නිසා ජාත්‍යන්තරයට ගිහපු බොහෝ දෙනෙක් අපේ රටේ ඉන්නවා. වැඩිහිටියෙක් ජාත්‍යන්තරයට ගිහිල්ලා ශ්‍රී ලාංකේය නාමය එහි රඳවනවට වඩා ගොඩාක් අපහසු කාර්යයක් තමයි පොඩිත්ෙක් ජාත්‍යන්තරයට ගිහිල්ලා ජයග්‍රහණ හිමි කර ගැනීම. විද්‍යාව හා ගණිතය විෂයවල ප්‍රශ්නෝත්තර තරගාවලියකින් ලෝකයට ගිහිල්ලා ජයග්‍රහණ රැගෙන ආපු අපේ පොඩිත්ෙක් ගැන තමයි මේ කියන්නේ යන්නේ. ඒ තමයි පුංචි දමිතුගේ අයියා සමිතු ප්‍රනාන්දු. අධ්‍යාපනය ලබන්නේ කොළඹ ආනන්ද විද්‍යාලයේ. වයස අවුරුදු 11යි. පසුගියදා වියට්නාමයේ විද්‍යා හා ගණිත ප්‍රශ්නෝත්තර ඔලිම්පියාඩ් තරගාවලියට විද්‍යා අංශයෙන් තරඟ කළ ඔහුට ලෝකයේ දෙවන තැන ඉඳ කරගන්න හැකියාව ලැබුණා. ඒ වගේම ශ්‍රී ලංකාවට ඔලිම්පියාඩ් පළමු රන් පදක්කමක් හිමි කර දුන් පොඩිත්ත වෙන්නේ මේ පුංචි සමිතු. මේ ඒ ගැන ඔහු කියන කතාව. පුංචි සමිතු, ඔබ කුඩා කල සිටම ගණිතයට හා විද්‍යා විෂයන් සඳහා දක්ෂතා දක්වපු කෙනෙක්. කොහොමද ලෝක ඔලිම්පියාඩ් තරගාවලියට සම්බන්ධ වෙන්න අවස්ථාව හිමි කරගත්තේ? මේ තරගාවලිය වියට්නාමේ හැනෝයි කියන අගනගරයේ තිබුණේ ගිය මාසේ 26 වෙනිදා ඉඳලා මේ මාසේ 5 වෙනිදා වෙනකල් ප්‍රශ්නෝත්තර තරඟේ තිබුණා. මේ සඳහා මට අවස්ථාව හිමි වුණේ මගේ පාසල කොළඹ ආනන්ද විද්‍යාලය හරහා. ශ්‍රී ලංකාව පුරාම ළමුන් 12ක් තෝරගත්තා. සමස්ත මට්ටමින් තරඟ පවත්වලා අවුරුදු 11යි අපි සියලු දෙනාගේම වයස. විද්‍යාව සඳහා ළමුන් 6ක් සහ ගණිතය සඳහා ළමුන් 6ක් තෝරගත්තා. අපි 12 දෙනා තමයි ලෝක ඔලිම්පියාඩ් සඳහා සම්බන්ධ වුණේ. මේ සඳහා ලෝකයේ රටවල් 26ක් නියෝජනය කරලා තිබුණා. ශ්‍රී ලංකාව නියෝජනය කළ 12 දෙනාගෙන් ඔබ පමණයි ජයග්‍රහණය හිමි කරගත්තේ. විවිධ භාෂාවල් සහිත දරුවන් එක්ක තරඟ කරන එක සමිතුට අභියෝගයක් වුණේ නැද්ද? ඇත්තට මේක ලොකු අභියෝගයක්. රටවල් 26කින් ඇවිත් හිටියා. ලංකාවෙන් යැතිනම් මම හිටියේ ලොකු බයකින්. මගේ වයස අවුරුදු 11යි. අනෙක් රටවල සියලු ළමයින්ගේ වයස අවුරුදු 13යි. අපිට වඩා වැඩිමහල්. ඒ ගැනත් බයක් තිබ්බා. තරඟයට අවතීර්ණ වුණාට පස්සේ ජයග්‍රහණය ගැන විශ්වාසයක් තිබුණද? මුලින් මම බයෙන් ගියත් ඒ බය එහෙට ගියාට පස්සේ නැති වෙලා ගියා. මගේ තනියට මගේ තාත්තා ආවා. ඒක මට ලොකු ශක්තියක් වුණා. අපිට ලිඛිත ප්‍රශ්න පත්‍ර දෙකක් තිබුණා. පළමු දවසේ තිබුණ පේපර් දෙකේ එකක් පැයක එකක්, අනිත් එක පැය එකහමාරක එකක්. දෙවැනි දවසේ ප්‍රායෝගික ප්‍රශ්න. ඒ සඳහා අපිට පැය දෙකක් තිබුණා. කාලය කළමනාකරණය කරගෙන හැම ප්‍රශ්නයකටම නිවැරදිව උත්තර සපයන්න මම උත්සාහ කළා. ජයග්‍රහණය ගැන සැකයක් මුලින් තිබ්බත් උත්තර සපයලා ඉවරුණාට පස්සේ මට විශ්වාසයක් ඇති වුණා. මට ජයග්‍රහණයක් හිමි කරගන්න පුළුවන් කියලා. හිතපු විදිහටම විද්‍යාව විෂයෙන් ශ්‍රී ලංකාව නියෝජනය කළ මට ලෝක ඔලිම්පියාඩ් තරඟයේ ලොව දෙවැනියට වැඩිම ලකුණු හිමි කරගෙන දෙවැනි තැන හිමි වුණා. ඒ නිසා ශ්‍රී ලංකාවට ඔලිම්පියාඩ් තරගාවලියක මුල්ම රන් පදක්කම හිමි කරගත් කෙනා වෙන්නෙත් මම. මීට
කලින් ඔලිම්පියාඩ් තරගයෙන් රන් පදක්කමක් ගත්ත කෙනෙක් නැහැ. අයශේනිය දරුවෙක් ලංකාවේම පළවෙනි වතාවට ආනන්දට ඔලිම්පියාඩ් රන් පදක්කමක් අරගෙන ආවේ. ඊට කලින් අයශේනියෙන් විද්‍යාංශයෙන් රන් පදක්කමක් කවුරුත් ලබාගෙන නැහැ. ඒ නිසා මට හරිම සතුටුයි. මේ සඳහා දැනුම හොයාගත්තේ කොහොමද? දවසට පැය කීයක් විතර පාඩම් කළාද? ගානක් කියලා ගණන් කරලා පාඩම් කළේ නැහැ. වෙලාවක් තියෙන හැම වෙලාවකම ඉගෙන ගත්තා. දැනුම හෙව්වා. මගේ අම්මා තාත්තා මට ගොඩක් උදව් කළා පාඩම් වැඩවලට. පොත්පත් මගින් තමයි මම දැනුම හොයාගත්තේ. ඒ වගේම මෙඩිකල් කොලේජ් එකේ ඉන්න වෙනුෂ්ක අයියා තමයි මට අවශ්‍ය පාඩම් කියලා දුන්නේ. ඒ වගේම මගේ පන්තියේ ගයේෂි මැඩම් සහ ඉන්දික සර් මට ඉගැන්නුවා. පාසලේ විදුහල්පතිතුමාට ස්තුතිවන්ත වෙන්න ඕන මේ අවස්ථාවේ. අධ්‍යාපන අමාත්‍යාංශයේ මගින් අපිට ට්‍රේනින් එකක් කළා. මේ සඳහා උදව් කළ සියලුම දෙනාට මම ස්තුති කරනවා. අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වෙනුවෙන් SM සලුවඩන තිලකසිරි පෙරේරා, ඩුෂ්මා අපේදාස්ත සිල්වා, රුවන්ති සහ ගයනි කියන මහත්ම මහත්මීන්ට මම ස්තුතිවන්ත වෙනවා. පුංචි සමිතු හිරු ටීවී එකේ විකාශය වුණු නැන කිරුලටත් සම්බන්ධ වුණා නේද? ඔව්. එතකොට ඒ සඳහා ආයුධම් කරන්න තිබ්බේ අවුරුදු 9-12 අතර ඇයට. මගේ වයස ඒ වෙද්දි 8යි. ටීවී එකේ යද්දි මම අම්මටයි තාත්තටයි කිව්වා මටත් ඒකට යන්න ඕනේ කියලා. ලොකු කැමැත්තකින් හිරු නැන කිරුල වැඩසටහනට සම්බන්ධ වෙලා අවසන් 24ට තේරීපත් වුණා. ඒ ගණිත අංශයෙන් සමිතුගේ දෙමාපියන් ගැන විස්තර කිව්වොත් මගේ අම්මා රයිෂා, තාත්තා සඳුන් ප්‍රනාන්දු, තාත්තා අංගම්පොර උපදේශකවරයෙක්. ආලෝක උදපාද චිත්‍රපටය වෙනුවෙන් තාත්තාට හොඳම සටන් අධ්‍යක්ෂක ටිමි රන් සම්මානය හිමි වුණා. මගේ මල්ලි දමිතු, එයා නළුවෙක්. එතකොට පොංචි සමිතු ලොකු වෙලා කවුරු වෙන්නද කැමැත්තෙන් ඉන්නේ? මම ආසාවෙන් ඉන්නවා තාරකා විද්‍යාඥයෙක් වෙන්න. ඒ වගේම ලංකාවේ NASA ආයතනයක් හදන්නත් බලාපොරොත්තු වෙනවා. හිරු ටීවී නාලිකාවේ විකාශය වන අකුරු මැකිනා ටෙරිනාට්ටියේ අපේ චරිතයට පණපවන පුංචි දමිතුගේ ඇත්තම අයියා සමිතු ප්‍රනාන්දු ඒ විදිහට තමයි තමන්ගේ අදහස් ප්‍රකාශ කළේ. පුංචි අපේගේ පවුලේ අනිත් අයගේ තොරතුරුත් එක්ක තවත් අලුත්ම වීඩියෝවකින් හමුවෙමු. එහෙනම් අනිවාර්යෙන්ම අපගේ YouTube channel එක subscribe කරලා තියාගන්න.